මතුවෙන වැලි පසාරු කරමින් උඩට දිය මතුවෙන දැක්කහම් පුදුම හිතෙන තැනක් තමයි කිරියම්මා උල්පත කියලා කියන්නේ. කොච්චර පැව්වත් මෙතන වතුර හිඳෙන්නේ නැහැ. මෙතන පත්තිනි දෙවි හාමුදුරුව ජීවමානව වැඩ ඉන්න බවට ගම්මු විශ්වාස කරනවා සහ හැමදාම දෙවි හාමුදුරුවන්ට පුද පූජා පවත්වන්න මිනිස්සු බැතිමත්තු මෙතෙන් දෙනවා. සෙනසුරාදාට බදාදාට මේ දේවාලේ වැඩ කෙරෙනවා. අනිත් දවස් වලට කපු මහත්තුරු මෙතන වැඩ කරනවා කියලා කියනවා. ඇත්තරම මෙතන ප්‍රධාන වෙන්නේ කිරියම්මා උල්පත. කිරියම්මා යනු පත්තිනි දේව මෑණියෝ. ඔබ අහලා තියෙනවා කිරියම්මාවරු හත් දෙනා. ඉතින් කිරියම්මා දානයේදී ප්‍රධාන වශයෙන්ම බාර කරන්නේ පත්තිනි දෙවි හාමුදුරුවන්ට. ඇය මේ රට ආරක්ෂා කරන උතුම් දේව මණ්ඩලයක ඉන්න එත මේ දැක බලා ගන්න වැඩ පුදා ගන්න පැමිණෙනවා. ධනපාල මහත්මයා, එතකොට මෙතන ඉතිහාසය කොහොමද ඔබතුමා අඳුරගත්තේ? මෙතන ඉතිහාසයේ අපි මහත්මයා කියනවා නම්, ඔව් මේක ඉරහඳ පැවිදිච්ච දා ඉඳලා එන උල්පතයි. හා හරි. හා කිරියම්මා වරුන්ගේ උල්පත කියන්නේ මෙතන ලග්ගල. එතකොට මේ උල්පත අපේ පැරණෝ පැරණි අය මෙතන කොහොම හරි පෑහෙන කාලයක් තිස්සේ මේ ස්ථානය අලින්ගෙන් වලසන්ගෙන් එතකොට වනසතුන්ගෙන් බොහෝම ප්‍රවේශනෙන් ඇවිල්ලා තියෙනවා. ඔව්. මොකද මේ ස්ථානයට ඇවිල්ලා තියෙන්නේ කහබත් කාලා හත් දවසක් පේ වෙලා මේ ස්ථානට ඇවිල්ලා මේ ස්ථානෙන් සෑහෙන පළපරෝජන අරගෙන තියෙනවා. ඔව්. කියන්නේ කපු මහත්තුරු මෙතන මේ තියෙන මේ ගල තමයි. ඔව්. බුලත් යහන් ගල කියන්නේ මේක. අහහ මේකේ තමයි බුලත් මේ තැම්පත් කළා යාත්‍රා කරලා. ඔව්. දැන් මේ වගේ නැහි එහෙම ඒ කාලේ ගහලා නැහැ. ඔව්. අර දෙන්නා මෙතෙන්ට ඇවිල්ලා මේ ගල උඩ තමයි දැහත් ඒවා තියලා ඒ බාරහාර ඔප්පු කරලා ගිහින් තියෙනවා. ඔව්. එතකොට මෙතන ගත්තොත් ඉතිහාසෙ ගත්තොත් ඉරහඳ පැවිදිච්චා ඉඳලම මේක ඇවිල්ලා තියෙනවා. එතකොට අපේ හත්මුතු පරම්පරාවනේ දැන් යන්නේ 17 වෙනි පරම්පරාව. එතකොට මම ඇවිල්ලා අපේ මස්සිනා තමයි මෙතන ඉන්නවා. මස්සිනා එයා තමයි සුමන රත්නක මහත්තයා කියලා ඉන්නවා අපේ මස්සිනා. එයාලා පරම්පරාව තමයි යන්නේ මේ යනකොට. දැන් ඒගොල්ලෝ මං හිතන්නේ 16 පරම්පරාව නැත්තම් 17 වෙනි පරම්පරාව මේ යන්නේ. එතකොට දැන් මහත්තයා මෙතන පත්තිනි දෙවි හාමුදුරුව වෙනුවෙන් පුද පූජා පවත්වනවා. ඔව් ඔව් ඔව්. ඔව්. උන්නාන්සේගේ ඇල්ම බැල්ම තියෙන බවට ලොකු විශ්වාසයක් ගම්මුන්ගේ තියෙනවා නේද? තියෙනවා 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 තියෙනවා. ඔව්. එතකොට වැඩ කරන්නේ සෙනසුරාදා කෙම්බර දවසේ ඉඳ අද සෙනසුරාදා නිසා අද අනිවාර්යයෙන්ම අපි සහභාගී වෙනවා මෙතෙන්ට. මේ අපේ එන බැතිමතුන්ට පිරිවිතුරලා ඒ ආහාර දෙන්න. එතකොට පළතුරු වට්ටියක් පූජා කරන්න. දැන් ওই දෙන්නෙක් ආව දව සම්පත් නැතුව ඒ අයට යාතියා කළා. ඒ පඳුරු බැඳලා ඒ වන්නා කරගත්තහම ඒ අයටත් ඒ ආශිර්වාදේ අනිවාර්යයෙන්ම කිරියම්මගෙන් ලැබෙනවා. ධනපාල මහත්මයා, එතකොට මේ උල්පත කිසිදාවත් කොච්චර නියඟක්වත් හිඳෙන්නේ නැද්ද? නෑ නෑ නෑ. මේ විදිහම වතුර තියෙනවද? මේ විදිහම තමයි. මේ විදිහම තමයි. මේ විදිහම තමයි මේ මොල්ලිය මේ විදිහටම තමයි තියෙන්නේ. කොච්චර වතුර කියන්නේ වැහි වැස්සත් මේක වැඩි වෙන්නේ නැහැ. එතකොට මේ ගොබ දෙකම තමයි හැමදාම මතුනේ. හැමදාම මතුවෙනවා. හැමදාම තියෙනවා. එතකොට අගෝස්තු කාලෙත් මේ විදියයි වැහි කාලෙත් මේ විදියයි. මෙතන ඔබතුමා දැකපු ආශ්චර්යමත් දේවල් තියෙනවද? මෙතන මම දැකපු උටාක් ආශ්චර්යමත් දේවල් තියෙනවා. මොකද මම දැන් අවුරුද්දක් එකක් විතර මම මෙතෙන්ට එන්නේ. ඔව්. මේ මෙතන එකක් මම දැකලා තියෙනවා. දැන් මේ ඉන්න මාළුවෝ ගැන කිව්වොත් මාළුවෝ මේ උල්පතට එන්නේ. ආ. ඒක එක ලොකුම ආශ්චර්යමත් දෙයක්. මොකද දැන් මේ ඇල ගිහිල්ලා වැටෙන්නේත් ලොකුම මාළුවෝ ඉන්න ඇලකට. ඔව්. ඇත්තටම. ඒ ඇලට ගිහිල්ලා මේ වතුර වැටිච්චාම මේක මාළුවෙක්වත් තවම මෙතෙන්ට ඇවිල්ලා නැහැ. ඇවිල්ලා නැහැ. අපවිත්‍ර කරන්න එන්නේ නැහැ. නැහැ. මොකද මං හිතන විදිහට මේ කිරියම්මා මෑණියන්ගේ ආශිර්වාදය නිසා මෙතන කිලුටෙන්ට දෙන්නේ නැහැ කියන තැන තමයි ඒක මට දැනෙන විදිහට සිද්ධ වෙන්නේ. සිද්ධ වෙන්නේ. ධනපාල මහත්තයා, මට අන්තිමට කියන්න දැන් වැස්සකුත් වැටෙන නිසා සද්දන්තයෝ එනවද? සද්දන්තයෝ වටයි ඉන්නේ. ආ, මෙතෙන්ට එන්නේ. මෙතෙන්ට එන්නේ. මෙතෙන්ට එන්නේ ඇත්තටම. හරි හරි. මෙතෙන්ට එන්නේ. සද්දන්තය. එහෙනම් අපි ආයේ පළතුරු පූජාවක් කරන් බදාදා දවසක හෝ සෙනසුරාදා දවසක. හොඳයි, බොහොම හොඳයි. හොඳයි. එහෙනම් ඔබතුමාට දෙවි පිහිටයි. බුදු සරණයි. පිහිටයි, මෑණියන්ගේ පිහිටයි.